ශ්‍රීලංකා කණ්ඩායමත් බංග්ලාදේශ කණ්ඩායමත් අතර ක්‍රිකට් තරගාවලිය තාමත් උණුසුම් ආකාරයෙන්ම ක්‍රියාත්මක වන විදිය තමයි අපි දැක්කේ. කණ්ඩායමල ක්‍රීඩකයන් අතරේ තරගයක් වගේම බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහත් වනිදු හසරංග අතරත් පොඩි තරගයක් අපි පහුගිය ටිකේ දැක්කා. T20 තරගාවලිය අවසන් තරගයට වනිදු වෙන එක අභියෝගයක්ද කියලා චන්දිකගේ මාධ්‍ය අහුවම චන්දික කියලා තිබුණේ වනිදු කියන්නේ අපිට සාමාන්‍ය ක්‍රීඩකෙක් විතරයි කියලා. ඒකට හොඳ පිළිතුරක් දීපු වනිදු T20 අවසන් තරගයේ වගේම තරගාවලිය ජයග්‍රහණය කළාට පස්සේ කිව්වේ මේක අපිටත් එක තරගාවලිය ජයග්‍රහණයක් විතරයි කියලා. මේ විදිහට සටන් ක්‍රියාත්මක වෙද්දී එක් දින තරගාවලිය ආරම්භ වෙනවා. එක් දින තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය කරන්න සමත් වෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම. මේ ජයග්‍රහණයෙන් පස්සේ කණ්ඩායමේ ක්‍රීඩකයන් එකතු කරගෙන හතුරුසිංහ ජයග්‍රහණේ සමරන විදිහට තමයි අපි දැක්කේ. බංග්ලාදේශ ක්‍රීඩකයෝ තරගාවලියට ආපු විදිහත් තරඟ අවසන් කළ විදිහත් ගැන ලොකු ප්‍රසාදයකින් තමයි චන්දික කතා කරේ. ඇත්තට මේක තමයි කරන්න ඕන. ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි පන්දුවාර කිහිපයේ පන්දුවට පහර දෙද්දී අපිට අවශ්‍ය කඩුලුද අරගෙන දීලා ලකුණු ලබා ගැනීමේ වේගය අඩු කරලා අපිට පුළුවන් වුණා තරගයට එන්න. ඊට පස්සේ පන්දු යවන්න හොඳ පාලනයක් එක්ක පන්දු යවලා ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය ලකුණු වේගය ලබා ගන්න අවස්ථාවක් දුන්නේ නැහැ. ඊට පස්සේ අපි පන්දුවට පහර දෙද්දී අපේ මුල් කඩුලු තුනක් ඉක්මනට දැවි ගිහිලා තියෙද්දි අපිට පුළුවන් වුණා ගේම් එකේ ඉන්න. එතෙන්දී මහමුදුල්ලා ඇවිත් සෙල්ලම් කළ විදිය හරි වටිනවා. එයා ඇවිත් වනිදුගේ දෙවෙනි පන්දුවටම හයක් ගැහුවා. ඒකට තමයි මම ගොඩක් ආස. ඒ ඉන්ටෙන්ට් එකට මම කැමති. එයාලගේ ප්‍රධානම පන්දු යවන්නට එහෙම ගැහුවම එයාලගේ පන්දු යවන්න ලොකු පීඩනයකට පත් වෙනවා. ඔය විදිහට පළවෙනි තරගයේ වනිදුට හයක් ගහපු එක ගැන හතුරුසිංහ මහා ඉහළින් කණ්ඩායම ඉස්සරහ තියාගෙන කියපු එකට චූන්නුනු මහමුදුල්ලා දෙවෙනි එක් දින තරගයේදී ඒ විදිහටම වනිදුට දෙවෙනි පන්දුවට හයක් ගහන්න ඉස්සරහට පයින්නවා. එදා පින්න නිසා පන්දු දඟ කැවුනේ නැති වුණාට දෙවෙනි තරගයේ දවල් පන්දු යවද්දී වනිදුගේ පන්දුව දඟ කැවිලා මහමුදුල්ලා කියන නිර්භීත ප්‍රතිකරුවගේ පිත්ත පරාජය කරලා ගෙයින් කුසල්ගේ අතේ රැඳෙන්නේ. එතනින් පස්සේ ටික කුසල් කළාට පස්සේ මහමුදුල්ලාට ක්‍රීඩාගාරයට යන්න වෙන්නේ වනිදු රිදවලා හතුරු සතුටු කරන්න ගිහින් අමාරිය වැටුණු ක්‍රීඩකයෙක් විදිහට. හතුරු හසරංග සටන ඒ විදිහට ඉස්සරහට යද්දී තමන්ගේ ක්‍රිකට් ජීවිතේ අන්තිම කාලේ ගත කරන මහමුදුල්ලා වගේ ක්‍රීඩකයෝ පුහුණුකරු සතුටු කරන්න ගිහින් අමාරිය වැටෙන එක නම් පව්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.